ආයුබෝවන් ගිවිසුම් නීති යටතේ එක්සෑම් එකේදී ඔබෙන් විමසන ඔබ අනිවාර්යයෙන්ම දැනගන්න ඕන මාතෘකා දෙකක් ගැනයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මොනවද මේ මාතෘකා දෙක පළවෙනි මාතෘකාව වෙන්නේ ප්‍රතිෂ්ඨාව හෝ සාධාරණ හේතු ඉංග්‍රීසියෙන් කියනවා consideration and justicausa කියලා කියනවා ඒ වගේම දෙවෙනි මාතෘකාව විදිහට ගන්නවා අපි කොන්දේසි සහ ප්‍රතිඥා බාර conditions and warranty ඉතින් මම මෙතනදී මේ මාතෘකාව විදිහට ගත්තත් මේකත් ගිවිසුම් නීති යටතේම තියෙන ඉතාමත්ම වැදගත් කාරණා දෙකක් හරි දැන් අපි පාඩමට යමු මොකද්ද මේ ප්‍රතිෂ්ඨාව කියන්නේ මොකද්ද මේ සාධාරණ හේතුව කියන්නේ හරි අපි මුලින් කතා කරමු ප්‍රතිෂ්ඨාව ගැන මේ ප්‍රතිෂ්ඨාව කියන කාරණාව තියෙන්නේ ඉංග්‍රීසි නීතිය මොකද්ද ප්‍රතිෂ්ඨාව ගැන කතා කරන්නේ ඉංග්‍රීසි නීතියේදී එතෙන්දී කියනවා ගිවිසුමක් වළංගු වෙන නම් ප්‍රතිෂ්ඨාවක් තියෙනවා මොකද්ද මේ ප්‍රතිෂ්ඨාව කියන්නේ මුදල් මෙයාගයක් මුදල් මෙයාගයක් නැත්නම් ඒ දෙපාර්ශවය අතර ගිවිසුමක් වළංගු ගිවිසුමක් හටගන්නේ නැහැ මෙහෙම කියන්නේ ඉංග්‍රීසි නීතියේදී ඉතින් ගිවිසුමකදී මේ ප්‍රතිෂ්ඨාවක් නැත්නම් ඒ ගිවිසුම හිස් ගිවිසුමක් බවට පත් වෙනවා ඒ කියන්නේ නෛතික වශයෙන් බලාත්ම කරන්න පුළුවන් කමක් නැහැ ඉතින් නෛතිකව බලාත් කරන්න අපි මොකද කරන්න අපි ගිවිසුම ඇති කරගන්න අනිත් පාර්ශවයට යමක් දෙන්න ඕන ඒ වගේම ඒක ලැබිච්ච පාර්ශවයෙන් අපිටත් මොනවා හරි ලැබෙන්න ඕන ඒකයි මේ ප්‍රතිෂ්ඨාව කියන කාරණාවෙදි කතා කරන්නේ ඒ වගේම මේ අගනා ප්‍රතිෂ්ඨාව සම්බන්ධයෙන් තියෙන්න ඕන තවත් වැදගත් ලක්ෂණයක් තමයි වාසියක් හෝ පාඩුවක් සිදු වෙන්න ඕන මොකද්ද වාසියක් හෝ පාඩුවක් වෙන්න ඕන මොකද්ද ඒ කියන්නේ ඒ කියන්නේ කිසියම් ගිවිසුමක් එක පාර්ශවයකට වාසිදායක වෙන්න ඕන ඒ වගේම අනිත් පාර්ශවයට අවාසිදායකත්වයක් වෙන්න ඕන මම මේකට උදාහරණයක් කියන්න අපි හිතමු A කියන පුද්ගලයා B කියන පුද්ගලයාට රුපියල් 1000ක් මුදල් ණයට දෙනවා මොකද මම කිව්වේ A කියන පුද්ගලයා B කියන පුද්ගලයාට රුපියල් 1000ක් ණයට දෙනවා ඉතින් මෙතනදී A කියන පුද්ගලයාට මොකද වෙන්නේ එයා ගාව තිබ්බ සල්ලි දැන් තියෙන්නේ B ගාව එයාට දැන් පාවිච්චි කරන තියෙන සල්ලි නැහැ රුපියල් 1000 ඉතින් A කියන පුද්ගලයාට වෙන්නේ මොකක්ද පාඩුවක් අවාසියක් වෙන්නේ බීට මොකද්ද වෙන්නේ බී කියන පුද්ගලයාට රුපියල් 1000ක් ලැබෙනවා එයාට මොකද්ද වෙන්නේ නං එයාට වෙන්නේ වාසියක් ඒ වගේම අපි හිතමු යම් පාර්ශවයක් තවත් පාර්ශවයකට මොනවා හරි දෙයක් දුන්නෙන් පස්සේ ඊදාල පාර්ශවයෙන් අපිට මුකුත් ලැබෙන්නේ නැහැ මුකුත් ලැබෙන්නේ නැහැ ඉතින් අන්න මේ වගේ වෙලාවකදී මේ දෙපාර්ශවය අතර වළංගු ගිවිසුමක් හටගන්නේ නැහැ මේ කතා කරේ ඉංග්‍රීසි නීතිය අනුව ගිවිසුමක් වළංගු වෙන නම් ඉටු වෙන්න ඕන කාරණාවක් වන ප්‍රතිෂ්ඨාව ගැන අපි දැන් බලමු මොකද්ද මේ සාධාරණ හේතුව කියන්නේ ඉතින් සාධාරණ හේතුව ගැන කතා කරද්දී මේක ඉන්නේ රෝම ලන්දේසි නීතිය සාධාරණ හේතුව ගැන කතා කරන රෝම ලන්දේසි නීතිය ඉතින් අපේ රටේ ගිවිසුම් සම්බන්ධයෙන් බලපාන්නේ රෝම ලන්දේසි නීතිය ඒක හොඳට මතක තියාගන්න ගිවිසුම් නීතිය සම්බන්ධයෙන් බලපාන්නේ රෝම ලන්දේසි නීතිය ඉතින් රෝම ලන්දේසි නීතිය නම් කියන්නේ ගිවිසුමක් වළංගු වෙන මෙහෙම මේ මුදල් මෙයාගයක් හුවමාරු වෙන්න ඕන කමක් නැහැ ගිවිසුම වළංගු වෙන නම් සාධාරණ හේතුවක් තිබීම ප්‍රමාණවත් කියලා කියනවා. ඉතින් මේ සාධාරණ හේතුව කියන සංකල්පය මේ ප්‍රතිෂ්ඨාවට වඩා ටිකක් පුළුල්. ඉතින් මුදල් මෙයාගයක් කුමාරු නොවුන දෙපාර්ශවය බලවත් චේතනාවකින්. මොකද බලවත් චේතනාවකින් ඒ වගේම ඊටම ඕනකමින් ඒ කටයුත්ත කළ තියෙන ඒ ගිවිසුමට එළඹීමට හේතුව වෙන්නේ සාධාරණ හේතුවේ කියලා මේ රෝම ලන්දේසි නීතිය කියනවා. ඉතින් මෙතනදී ප්‍රතිෂ්ඨාව වගේ නෙවෙයි ගිවිසුමක් බලාත්මක වෙන්න නම් අනේ පාර්ශවයෙන් පොරොන්දුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. සාධාරණ හේතුව කියන සංකල්පයට අපි කෞසාව කියලාත් කියනවා. ඒ වගේම සාධාරණ හේතුව ගැන කතා කරද්දී ඊටාත්ම වැදගත් වන නඩු තීන්දුවක් තමයි ජයවික්‍රම ඉදිරිව අමරසූරිය කියලා කියන්නේ. ජයවික්‍රම ඉදිරිව අමරසූරිය කියලා කියන්නේ. මොකද්ද මේ නඩු ඉදි උනේ? ඔන්න ඉස්සර පවුලක් හිටියා අම්මයි තාත්තයි දුවයි පුතයි. ඉතින් මේ තාත්තා මැරෙන්න කලින් අන්තිම කැමැති පත්‍රයක් ලිව්වා තමන්ගේ සියලු දේපල තමන්ගේ භාර්යාවට ලබා දෙනවා කියලා. ඉතින් ටික කාලයකට පස්සේ මේ අම්ම මොකද කරේ? තමන්ගෙන දරුවෝ දෙන්නගෙන් පුතාට විතරක් අර මුළු දේපලම ලිව්වා. ඉතින් දැන් මෙතනදී අර දුවට ඉරිසිය. මොකද තමන්ගේ තාත්තගේ දේපල තමන්ට ලැබුණේ නැහැ. ඉතින් මෙතනදී මේ දුව කිව්වා, එහෙම නැත්නම් දියණිය කිව්වා, තමන්ගේ තාත්තගේ දේපල වලින් මටත් යම්කිසි කොටසක් ඕන කියලා. එහෙම මට මොනවද දෙන්නේ නැත්නම් මගේ සම්බන්ධයෙන් නඩු පවරනවා කියලා තර්ජනය කරා.
ඉතින් මෙතෙන්දි පුතා මොකද්ද කිව්වේ? ඔයා නඩු පවරන්නේ නැත්නම් මම ඔයාට රුපියල් 150,000ක් දෙන්නම් කිව්වා. නඩු පවරන්න එපා මම ඔයාට 150,000ක් දෙන්නම් කියලා පුතා කිව්වර සහෝදරියට. ඉතින් මේ කිව්ව විදියට අර පුතා සල්ලි කිව්වා. හැබැයි රුපියල් 5500ක් ගෙව්වේ නැහැ. 150,000න් 5500ක් අඩුවෙන් තමයි අර සහෝදරියට මේ පුතා ගෙව්වේ. ඉතින් මේ රුපියල් 5500 අඩුවෙන් දුන්නේ. අන්න ඒ පිළිබඳව අර සහෝදරිය සහෝදරයගෙන් සල්ලි ඉල්ලුව ගිහිල්ලා. ඒ සහෝදරය කෝ බෑ කියලා. ඉතින් මේ දියණිය ගිහිල්ලා නඩුවක් දැම්මා. අධිකරණේ කිව්වා මේ තමන්ගේ සහෝදරයට යහපතක් කරන්න සදාචාරාත්මක පදනම් මත ඒ සහෝදරේ උවමනාවෙන්ම පොරොන්දුවක් දීලා තිනවා තමන්ගේ සහෝදරියට. ඉතින් මෙන්න මේ පොරොන්දුව වලංගු ගිවිසුමක් ඇති වෙන්න සාධාරණ හේතුවක් කියලා අධිකරණය කිව්වා. ඒ කියන්නේ මේ දෙන්න අතර ගිවිසුමක් තියෙනවා. මොකක්ද මේ සාධාරණ හේතුව නිසා තමයි එහෙම ගිවිසුමක් අටගෙන තින්නේ පොරොන්දුව නිසා. ඉතින් මේ 5500 සහෝදරය විසින් සහෝදරියට දෙන්න ඕන. අන්න ඒ විදිහට අධිකරණය තීන්දුව ලබා දුන්නා. අපි මේ කතා කරේ ප්‍රතිෂ්ඨාව ගැනයි සාධාරණ හේතුව ගැනයි. හරි. අපි ඊළඟට කතා කරමු ගිවිසුමක තියෙන නියම ගැන. මොනෝද මේ නියම කියලා කියන්නේ? වගන්ති කියන්නේ මොනවද? වගන්ති කියලා කියන්නේ ගිවිසුමක ඇතුළත් වෙලා තියෙන පොරොන්දු වලට. ඉතින් මේ පොරොන්දු වලින් ඒ දෙපාර්ශ්වය අතර වගකීම් පැවරෙනවා. මොනෝද ඒ දෙපාර්ශ්වයට වගකීම් පැවරෙනවා. අපි මොකක් හරි ගිවිසුමට අත්සන් කරාට පස්සේ ඒ තුලින් අපිට වගකීමක් පැවරෙනවා. අපි ඒ අනුව තමයි කටයුතු කරන්නේ. ඒක කඩ කරන්න පුළුවන් කමක් නැහැ. කඩ කරොදින් ප්‍රශ්නයක්. ගිවිසුම කඩ කරා වෙනවා. ඉතින් ගිවිසුමක අඩංගු වෙලා තියෙන නියම ගැන කතා කරද්දී ඒවා ස්වභාවය අනුව කොටස් තුනකට වර්ග කරනවා. මොනවද ඒ කොටස් තුන? පළවෙනි එක තමයි ප්‍රකාශිත නියම. ප්‍රකාශිත නියම. දෙවෙනි එක ව්‍යංග නියම. තුන්වෙනි එක වගකීම් අත්හරින නියම. වගකීම් අත්හරින වගන්ති කියන. ඉතින් ඇත්තටම මේ කාරණා තුනම ගැන ඔබ හොඳින් අවබෝධ කරගන්න ඕන. ඒ අතරුණුත් මම මේ ප්‍රකාශිත නියම ගැන ඔයාලට හොඳට පැහැදිලි කරලා දෙන්නම්. මොකද මේ ප්‍රකාශිත නියම ගැන තමයි හුඟක් වෙලාවට විභාගවලදී අහන්නේ. ප්‍රකාශිත වගන්ති කියලා කියන්නේ දෙපාර්ශ්වයක් අතර ගිවිසුමක් ඇති කරගන්නකොට ඒ ගිවිසුමට අදාළ වෙන මූලික කරුණු පිළිබඳව ඒ ගිවිසුමේ නියත වශයෙන්ම ප්‍රකාශ කරනවා. ඒක ලිඛිතව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වාචික වශයෙන් ඒක ප්‍රකාශිත ආකාරයට සඳහන් කරනවා. ඉතින් මේ ප්‍රකාශිත නියම එහෙම නැත්නම් ප්‍රකාශිත වගන්ති ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා. මොනෝදේ වර්ග දෙක. මේක තමයි හුඟක්ම වල දැනගන්න. පළවෙනි එක තමයි කොන්දේසි. දෙවෙනි එක ප්‍රතිඥා බාර. කොන්දේසි වලට කියනවා කන්ඩිෂන්ස්, ප්‍රතිඥා බාර වලට කියනවා වරන්ටි කියලා. කොන්දේසියක් හදිසියට කඩ වුණොතින් ඒ පාර්ශ්වයන්ට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද? ප්‍රතිඥා බාරයක් කඩ වුණොතින් ඒ පාර්ශ්වයන්ට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද? අන්න ඒක ඔයාලා හොඳට අවබෝධ කරගන්න. ඉතින් මේ කොන්දේසි සහ ප්‍රතිඥා බාර ගැන වෙනස අපි ඊළඟ ස්ලයිඩ් එකෙන් කතා කරමු. කොන්දේසි ගිවිසුමක හරය කියලා කියනවා. මේව ගිවිසුමක මූලය දක්වා ගමන් කරනවා. ඒ කියන්නේ කොන්දේසි තමයි ගිවිසුමක තියෙන ඉතාමත්ම වැදගත් අංගය වෙන්නේ. මේවට මේ අදාළ පාර්ශ්වය බැඳෙනවා. ඒත් ප්‍රතිඥා බාර ගැන කතා කරද්දී එහෙම නැහැ. ඒවා ගිවිසුමක මූලය ඒවත් හරය දක්වා ගමන් කරන්නේ නැහැ. මේව සාමාන්‍යයෙන් කොන්දේසි වලට වඩා වැදගත් කමින් අඩුයි. ඒ වගේම ගිවිසුමක කිසියම් පාර්ශ්වයක් කොන්දේසියක් කඩ කර තියෙන මොකද වෙන්නේ? එහෙම නැත්නම් ප්‍රතිඥා බාරයක් කඩ කරලා තියෙන මොකද වෙන්නේ? කොන්දේසියක් අපි කඩ කරලා කියලා හිතමුකෝ. කොන්දේසියක් කඩ කළා නම් ඒ අදාළ අහිංසක පාර්ශවයට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ප්‍රධාන වශයෙන් ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා. එක්ක ගිවිසුම අවසන් කළා දාන්න පුළුවන්. අහෝසි කළා දාන්න. ගිවිසුමක් නැහැද? එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට වෙච්ච අලාභය ඒ අදාළ පාර්ශවයෙන් අය කරගන්න පුළුවන්. අලාභ පියවා ගන්න පුළුවන්. ඒත් ප්‍රතිඥා බාර ගැන කතා කරද්දී ගන්න පුළුවන් එකම ක්‍රියාමාර්ගය තියෙන. මොකක්ද ඒ ක්‍රියාමාර්ගය? තමන්ට වෙච්ච අලාභය අය කරවා ගැනීම විතරයි කරන්න පුළුවන්. එහෙම නැතුව ප්‍රතිඥා බාරයක් කඩ කරා කියලා තමන්ට කිසිම අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් කොන්දේසි සහ ප්‍රතිඥා බාර ගැන කතා කරද්දී වැදගත් නඩු තියෙන දෙක තමයි මේ පවුසාඩ් වර්සස් පියර්ස් ඇන්ඩ් බෙටි වර්සස් ගයි කියන්නේ. කොන්දේසි සහ ප්‍රතිඥා බාර ගැන කතා කරද්දී මෙන්න මේ නඩු තියෙන දෙක ඔයාලා ලියන්න මතක තියාගන්න. ඔය පවුසාඩ් ඉදිරි ස්පීස් කින්නට වේද උනේ මෙන්න මේ වගේ කාරණා. ඔන්න සංගීත කණ්ඩායමක් තිබුණා. ඒ සංගීත කණ්ඩායමේ හිතන් හිටියේ දවස් කීපයක් පුරාවටම අපි දවස් 5ක් පුරාවට සංගීතයක් තියෙනවා.
ඉතින් කිසියම් පුද්ගලෙක් අපි ගමු ඒ කියන පුද්ගලයා ඒ කියන පුද්ගලගෙලේ මේ සංගීත කණ්ඩායමෙන් ඇහුවා මම ඔයාලගේ සංගීතයේදී දවස් කීපෙම දිගටම ගීත ගායනා කරන්න එන්න මට අවශ්‍ය සල්ලි දෙන්න එහෙම කියලා කිව්වා ඉතින් මේ සංගීත කණ්ඩායමත් කැමදෙලා කිව්වා යන දිගටම ඉන්න කියලා ඉතින් අතර කිවිසුමක් ඇති කරගත්තා හැබැයි හදිසියෙම මේ ඒ කියන පුද්ගලයාට මෙතෙන්දි මේ සංගීතය යන්නේ නැහැ සින්දු කියන්නේ යන්නේ නැහැ එයා ලෙඩ වෙලා සංගීත පටන් ගත්ත දවසේ වගේම තවස් දවස් තව දවස් දෙකක් විතර යන්නේ නැහැ ඉතින් මේ පුද්ගලයා ලෙඩිය හොඳ වුණාට පස්සේ ගිහිලා කිව්වා මේ මාස නීප වෙලා හිටියා මට දැන් හොඳයි අද එනම් අපි සින්දු කියමු කියලා දැන් මෙතෙන්දි මේ බෑන්ඩ් එක අයිතිකාරය කිව්වා ඔයා මෙහෙම මේ සින්දු කියන්න ආවෙ නැහැ පළවෙනි දවසේ ඉඳන් දවස් දෙක තුනේම ආවෙ නැහැ මම ඒ හින්දා වෙන ගායිකාවක් ගත්තා කියලා දැන් මේ කියන පුද්ගලයා මොකද කරේ මම ඔයත් එක්ක ගිවිසුමක් ඇති කරගෙන තිබ්බා මෙහෙම දිගටම සින්දු කියනවා කියලා දැන් මේවා එහෙම බෑ කියන්න බෑ අනිවාර්යයෙන්ම මාව සින්දු කියන ගන්න ඕන කිව්වා ඉතින් මේ නඩුවේදී අධිකරණය කිව්වේ ඒ සංගීතයේ පළවෙනි දවසේ සහ මුල් දවස් දෙක තුන ඒ සංගීතයේ පැවැත්ම කෙරෙහි ඉතාමත්ම විශාල ලෙස බලපාන සංගීතය සාර්ථකභාවයට වැදගත් වෙන කාරණාව තමයි මේ මුල් දවස් දෙක තුන මුල් දවස් දෙක තුනේ මේ කියන පුද්ගලයා බෑන්ඩ් එකට ආවෙ නැහැ සින්දු කියන්න ඒ හින්දා ඒ කියන පුද්ගලයා කොන්දේසියක් කඩකළ දිනවා ඉතින් කොන්දේසියක් කඩකළ නම් ඒ ගිවිසුම අවසන් කිරීමේ හැකියාවක් අනිත් පාර්ශ්වයට තියෙනවා ඉතින් ඔයාට දැන් ගිහිල්ලා සින්දු කියන්න එහෙම පුළුවන් කමක් නැහැ මොකද ගිවිසුමක් දැන් නැහැ ඒ හින්දා මේ අධිකරණය කිව්වේ මේ බෑන්ඩ් එක ගත්ත ක්‍රියාමාර්ගය හරි මොකද මේ ඒ කියන පුද්ගලයා කොන්දේසියක් කඩකළ දිනන ඉතින් එයාට පුළුවන් එයාට ගිවිසුම අහෝසි කළා දාන්න ඒ අපි කතා කරේ කොන්දේසි කඩවීම සම්බන්ධයෙන් වැදගත් නඩු තුන්දුවක් වන පෞසාඩ් එදිරිව ස්පියර්ස් කියන නඩුව ගැන ඒ වගේම ප්‍රතිඥා බාර සම්බන්ධයෙන් වැදගත් නඩු තුන්දුවක් තමයි බිට්නි එදිරිව ගයි කියන්නේ මේ නඩුවෙත් උනේ අර පෞසාඩ් එදිරිව ස්පියර්ස් කියන නඩුව වගේ සිද්ධියක් මෙතෙන්දිත් කිසියම් සංගීත කණ්ඩායමක් දවස් කීපයක් පුරාම සංගීතයක් තියෙන හිතන් හිටියා ඒ කියන පුද්ගලයා ගිහිල්ලා ඒ සංගීත කණ්ඩායමේ සින්දු කියන්න පොරොන්දු වුණා එදින අතර ගිවිසුමක් ඇති කරගත්තා මේ ගිවිසි ගිවිසුම දීච්ච වැදගත් කොන්දේසියක් තමයි ඒ සංගීතේ පටන් ගන්න කලින් දවස් 6කට කලින් ඇවිල්ලා ප්‍රැක්ටිස් කරන්න ඉතින් මේ කොන්දේසි වලට ඒ පුද්ගලයෙක් වුණා හැබැයි මේ පුද්ගලයාට හදිසි අසනීපයක් ඇති වුණා ඉතින් දවස් 6කට කලින් එන්න පුළුවන් කමක් උනේ නැහැ දවස් 3කට කලින් තමයි මේ ප්‍රැක්ටිස් කරන්න ආවේ මෙයා හැබැයි මේ සංගීත කණ්ඩායමේ අයිතිකාරය කිව්වා ඔයාට මම දවස් 6කට කලින් එන්න කිව්ව පුරුදු නුයින් කරන්න. ඔයා දැන් දවස් 3ක් පරක්කු වෙලාවිලා දින කියලා. මම ගිවිසුම අවසන් කළා කියන්නේ දැන් ඔයත් එක මගේ ගිවිසුමක් නැහැ කිව්වා. ඉතින් මේ පුද්ගලයා අධිකරණයට ගිහින් නඩුවක් තියන්න. මේ පුද්ගලට එරීව. ඉතින් අධිකරණය කිව්වේ ඔයා මේ ගිවිසුමේදී දවස් 6කට කලින් පුරුදු පුහුණු වීම කරන්න එන්න කියලා තිබුණත් මේ පුද්ගලයා අසනීප තත්වයක් නිසා ආවේ නැත්තේ. ඒ වගේම දවස් 3කට කලින් පුද්ගලයා ඇවිල්ලා තිනවා. මෙතෙන්දි මේක කොන්දේසියක් කඩ කිරීමක් විදියට අපිට ගන්න පුළුවන් කමක් නැහැ. මේක ප්‍රතිඥා බාර කඩවීම. වොරන්ටි එකක් කඩවීම. මෙතෙන්දි මේ වගේ වෙලාවකදී ඔයාලට ගිවිසුම අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. මෙතෙන්දි ඔයාලට කරන්න පුළුවන් එකම දේ තමයි ඔයාලට අලාභයක් වුණා නම් ඒක ඒ පුද්ගලයෙන් අය කරගන්න පුළුවන්. එහෙම නැතුව ගිවිසුම අයින් කරන්න පුළුවන් කමක් නැහැ. උදාහරණයක් විදියට ගත්තොත් ඔයා මොකක් හරි ශාලාවක් කරන් තිනා මේ පුරුදු පුහුණු වීම සඳහා එතෙන්දි ඔයාලට යම්කිසි කුලියක් ගෙවන්න වුණා නම් අන්නේ කුලිය මේ පුද්ගලයෙන් අය කරගන්න පුළුවන්. එහෙම නැතුව ඔය දෙන්න අතර තියෙන ගිවිසුම අවසන් කිරීමේ හැකියාවක් නැහැ කියලා අධිකරණය තීන්දුව ලබා දුන්නා. අපි මේ කතා කරේ ප්‍රකාශිත නියම ගැන. ඒ වගේම තව තියෙනවා ව්‍යංග නියම සහ වගකීම් අත්හරින නියම කියලා. දැන් මෙතන මේ ව්‍යංග නියම වලදී ඒ ගිවිසුම ඇති වෙච්ච වෙලාවේදී ප්‍රකාශිත ආකාරයට ගිවිසුමේ වගන්ති දාලා නැහැ. හැබැයි ව්‍යංගයේ වක්‍රාකාරව අර්ථ ගැන්වෙනවා මේ දෙපාර්ශ්ව අතර නියමයක් තියෙ කියලා. ඉතින් මෙතනදී ව්‍යංග නියමත් ආකාර තුනකින් ගිවිසුම් වලට අදාළ වෙනවා. ඒ කියන්නේ වැඩි දැනගන්න උවමනාවක් නැහැ. මෙතනදී මම සඳහන් කරවති සිරිත් මගින් ව්‍යංග නියමෙන් අදුරත් වෙන්න පුළුවන්. ඒ වගේම නඩු තීන්දුව මගින් ව්‍යංග නියමෙන් අදුරත් වෙන්න පුළුවන්. ඒ වගේම ව්‍යස්තා මගින් ව්‍යංග නියමෙන් අදුරත් වෙන්න පුළුවන්. මොනවද මම කිව්වේ? සිරිත් මගින් ව්‍යංග නියමෙන් නැති වෙනවා. නඩු තීන්දුව මගින් ව්‍යංග නියමෙන් නැති වෙනවා. ව්‍යස්තා මගින් ව්‍යංග නියමෙන් නැති වෙනවා. ඒ කියන්නේ ලොකු අවබෝධයක් ඒවගේම තව තීනකෝ වගකීම් මත්හරින නියම වගකීම් මත්හරින වගන්ති මෙතනදී ගිවිසමකද කිසියම් පාර්ශවයක් තමන්ට පාඩුව හානියක් වෙන්න පුළුවන් නම් ඒ පාඩුව වළක්ව ගන්න එක එක විදිහේ
වගන්ති කිවිසුමට ඉවත් කරනවා. තමන්ටම පාඩුව වළක්වා ගන්න. මේවට අපි කියනවා වකීමත් හරණ වගන්ති කියලා. හැබැයි මෙතනදී කිවිසුමක තියෙන හැම වගන්තියක්ම හැම නියමයක්ම මෙහෙම මේ වගකීමත් හරණ වගන්තියකින් බැහැර කිරීම පුළුවන්කමක් නැහැ. උදාහරණයක් විදියට කිවිසුමක මූලික බැඳීම මූලික වගකීම මේ විවර්ජන වගන්තියකින් නැත්නම් වගකීම් අත්හරණ වගන්තියකින් බැහැර කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් අපි අද වීඩියෝ එකකින් කතා කරා ප්‍රතිෂ්ඨාව සහ සාධාරණ හේතුව ගැන ඒ වගේම කිවිසුමක තියෙන නියම ගැන. ඒ නියම වලනුත් ප්‍රකාශිත නියම වලට වැටෙන කොන්දේසි සහ ප්‍රතිඥා බාර ගැන පැහැදිලිව කතා කරා. ඉතින් කිවිසුම් නීතියෙම තවත් වැදගත් කොටසකින් अभी हम